ඳ සවන්දී පුනුරුච්චාරණය කරන්න. කොරයානු භාෂාවේ හල්කිරීම් වලදී ව්‍යන්ජනක්ෂර දෙකක් හල්කිරීම් විදිහට යදෙන අවස්ථා තියෙනවා මේ අවස්ථාවලදී හල්කිරීම් දෙකම උච්චාරණය කරන්න ඇතුව ඒ දෙකින් එකක් විතරයි උච්චාරණය කරන්නේ අපි උදාහරණයකට තක් කියන වචනය අරම් බැලුවොත් මේ උදාහරණය ඉලියන ස්වරූපේ ල අක්ෂරයයි අක්ෂරයයි දෙකම කිරීම් දිහට යදෙනවා නමුත් අපි මේක උච්චාරණය කරද්දි මේ හල් කිරීම් දෙකින් ක් හල්කිරීම විතරයි භාවිතා කරන්නේ ක් හල් කිරීම ශब්ද කරලා තක් කියලා උච්චාරණය කරනවා අපි තව එක උදාහරණයක් අළම්බලමු ් ක් කියන වචනය ලියද්දී සහස්ස කියන හල්කිරීම් දෙකම එදෙනවා නමුත් මේ අක්ෂර දෙකාතරින්

밥도 싸요. 사 닭도 있어요.